නීති ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව කියන ආයතනය 1978 අංක 27 දරන නීති ආධාර පනතේ මගින් සංස්ථාපනය කරන ලද ආයතනයක්. මේ ආයතනය රජය මගින් ස්ථාපනය කිරීමේදී බලාපොරොත්තු වුණා ප්‍රධාන අරමුණු කිහිපයක්. එයින් පළමෙනි අරමුණ තමයි යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට හැකියාවක් නොමැති තැනැත්තන්ගේ නඩු කටයුතු වෙනුවෙන් නොමිලේ නීතිච නියෝජනය අධිකරණ වෙත ලබා දීම කියන එක. අනිත් කාරණේ තමයි මේ රටේ ඕනෑම පුද්ගලයෙකුගේ නීති ගැටලුවක් ප්‍රශ්නයක් උද්ගත වුණොත් ඒ පුද්ගලයා වෙනුවෙන් නොමිලේ නීති උපදෙස් ලබා දීම කියන එක. ඊළඟ කාරණේ තමයි මහ ජනතාව වෙත නීති දැනුම ලබා දීමේ වැඩසටහන හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කියන එක සහ නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණවලදී මහජන අදහස් විමසා රජයට උපදේශන කාර්ය සිදු කිරීම කියන එකයි. මේ වෙනුවෙන් දිවයින පුරා අපේ පළාත් 9කට පළාත් කාර්යාල 9කුත් ඒ පළාත් කාර්යාල 9 හරහා ප්‍රාදේශීය වශයෙන් අධිකරණ ආශ්‍රිතව මධ්‍යස්ථාන 85කුත් පිහිටවලා තියෙනවා. මේ කාර්යාල සම්පූර්ණ අපේ නිලධාරි මණ්ඩලය මේ ඉන්නවා 270ක් දිවයින පුරාම මේ කාර්යභාරයන් ඉෂ්ට කිරීම සඳහා. ඕනෑම පුද්ගලයෙකුට අපේ ආයතනයට අපේ නීති ආධාර කාර්යාලයකට පැමිණුණාම මේ හැම නීති ආධාර කාර්යාලයක්ම ස්ථාපිත කරලා තියෙන්නේ දිවයිනේ තියෙන අධිකරණ ආශ්‍රිතව ඒ අධිකරණ සංකීර්ණ තුළ. ඒ කාර්යාලයට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ නීති උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්යාලයට පැමිණෙන්නේ නැතුණත් දුරකථන මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් අපි හොට්ලයින් එකක් තියෙනවා. අපේ හොට්ලයින් දෙකක් තියෙනවා 0170635111 සහ 0170565511 කියන හොට්ලයින් මාර්ගෙනුත් නීති උපදෙස් ලබා ගැනීම සඳහා විමසීම් කටයුතු සිදු කරන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙකුට. ඒ වගේම තමයි ලිපි මඟිනුත් පුළුවන් නීති ගැටළු වලට උපදෙස් ලබා ගන්න. ඊට අමතරව යම්කිසි පුද්ගලයෙක්ගේ අධිකරණයකින් නඩු කටයුත්තක් තියෙනවා නම් ඒ නඩු කටයුත්ත වෙනුවෙන් නීතිච නියෝජනය ලබා ගැනීමේ හැකියාවක් නැති පුද්ගලයින්ට ග්‍රාම නිලධාරීවරයාගේ ආදායම් සහතිකය අරගෙන එන්න ඕනේ. ඒ ආදායම් සහතිකයේ මාසික ආදායම රුපියල් 40,000ට වඩා අඩු ආදායමක් තියෙනවා නම් එවැනි තැනැත්තන්ගේ නඩු කටයුතු වෙනුවෙන් අපි නීතිච සහාය නොමිලේ ලබා දෙනවා. එක්තරා සම්මයම් අවස්ථාවලදී නඩත්තු නඩුවල